පින්වතුනි අපි බලමු මේ ධර්මය ඇයි අපි ධර්මයේ දියුණු කරන්නේ ඇයි අපිට මේ ධර්මයේ තියෙන වටිනාකම පින්වතුනි ධර්මයේ වටිනාකම තමයි අපේ ජීවිතේ අපි මෙහෙම ජීවත් වුණාට සතර ආපායේ මහ ගෙදර කරගත් ජීවිතයක් අපිට තියෙන අපේ ජීවිතේ වැඩිපුරම බර වෙලා තියෙන මේ සුගතියකට නෙමෙයි කලාතුරකින් මොකක් හෝ පෙර පිනකට මේ මනුස්ස ලෝකෙට ඇදිලා ආවට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සංසාරික සත්වයාට සතරාපායේ මහගෙදර වගේ කියලා. ඒ නිසා මේ භයානක සසර දුකෙන් මිදෙන්න අපාය දුකෙන් මිදෙන්නයි ධර්මයක් අවශ්‍ය වෙන්නේ. සමහර චරිත දැන් අපිට අපේ මේ සමාජෙම අපිට ඕන තරම් තේරුම් ගන්න දේවල් තියෙනවා. ඊයේ පෙරේදා දරුවගයක් ඇවිල්ලා අම්මා කෙනෙක් ගැන කිවන්නේ හාඳුන්නේ පුළුවන් නම් බනට යන වෙලාවක ඇවිල්ලා බලාගෙන යන්න කියලා. ඉතින් මට කොඩා කාර්ය බහුල නිසා ඉතින් වෙලාව අඩුයි. තේ දරුව කියනවා අම්මව අත් දෙකයි කකුල් දෙකයි ඇඳේ බැඳලා තියෙන්නේ කියලා. දැන් හතර පහ සැරයක්ම තමන්ගේම අතපය කපාගෙන ගලන ලේ ටික කට තියාගෙන බොනවලු. පේනව නේද ජීවිතවල හැටි? තමන්ගේම අත කපාගෙන බෝතලයක් තිබ්බ කියලා බෝතලෙන් ඇඳට ගහලා බෝතලේ ඇනගෙන කිව්ව අතට. ඇනගෙන එතනට කට තියාගෙන බලනකොට ගලන ලේ ටික බොනවලු. ඉල්ලන්නේම මට අමු මස් තියා ලේ දියන් කියනවලු. මොකද ඔබට හිතෙන්නේ දරුණු අමනුෂ්‍යයන්ට ගොදුරු වෙනවා ධර්මයක් නැතුව ජීවත් වෙනකොට බොහෝ දෙනෙක් මරණාසන්න වෙනකොට අමනුෂ්‍යයන්ගේ ගොදුරු වෙනවා ඒ නිසා මේ ධර්මයේ දියුණු කරගත්ත කෙනාට මිසක් ආයි මේ යුගේ බේරෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි පිංගතුනි බුදුරජාන් වහන්සේ පෙන්නනවා මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා 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 අවුරුදු 100න් 15ට ආයුෂ පිරිහෙනකොට මනුස්ස ලෝක සත්ත්ව ලෝක වගේ විකෘති වෙලා යනවා කියලා. දැන් ඔබ අහලා ඇති බෝසතාණන් වහන්සේලා පස් මහ බැලුම් බලනවනේ. තුසිත දෙව්ලොව ඉඳන් බලනවා කාලය, දීපය, දේශේ, කුලේ, මව කියලා. එතන කාලය කියලා බලන්නේ බුදු කෙනෙක් පහළ වෙන සුදුසු කාලයක් දෝ කියලා බලන. මිනිසුන්ගේ ආවිස අවුරුදු 100න් 15ට පිරිහිලා නම් බුදුවරු පහළ වෙන්නේ නැහැ කියන ඒ කල්ප. ඒ අන්තක්කල්පේ පහළ වෙන්නේ නැහැ කියන. මහා කල්පයකට අන්තක්කල්ප 64ක් තියෙනවා. ඒ 64ේ මිනිස්යන්ගේ ආවිස අවුරුදු 100න් 15ට පිරිහිලා නම් බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. කෙලෙස් වැඩි කියන, අකුසල් බලවත් වැඩි කියන. එතකොට දැන් ඔබ හිතන්න අපේ බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට එදා මිනිස්සුන්ගේ ආවිස කීයද? අවුරුදු 120ක් කියන. 100ට වඩා ටිකක් වැඩි. ඒ කාලේ සාමාන්‍ය ආයු අපේක්ෂණේ අවුරුදු 120යි උපරිම නෙමෙයි. ඔබ අහලා ඇතින බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු කීයක් වැඩ හිටියද? අවුරුදු 160ක් වැඩ හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ දැන් බක්කුල හාමුදුරුව ගැන විතරක් කීවහම අපිට හිතෙයිනේ. උන්වහන්සේ ඉතින් සසර බොහෝ පින් කරලා නිරෝගී සම්පත්තිය නිසාම වැඩ ඉන්නේ නැති කියලා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ ඉඳලා තියෙනවා. ආනන්ද හාමුදුරුව, මහා කාශ්‍යප හාමුදුරුව, විසාකාව අවුරුදු 120 බැගින් ඉඳලා තියෙනවා. එතකොට ඒ කාලේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 120යි 20ට ආසන්නයි. හැබැයි ඊට වඩා වැඩිපුරත් හිටපු අය ගැන කලාතුරකින් තියෙනවා. දැන් හිතන්න බුදුහාමුදුරුව පිරිනිවන් පාලා අදාපි ජීවත් වෙන කාලේ මේ යුගයේ වෙනකොට දැන් අවුරුදු 2560 ගානක්. දැන් අපේ සාමාන්‍ය ආයුෂ ගත්තොත් අවුරුදු 70 75 අතර සාමාන්‍ය ආයුෂ කලාතුරකින් අවුරුදු 80 90 ඉන්න කෙනෙක් ඉන්නවා 95ක් 100ක් ඉන්න කෙනෙකු කොහෙන් හරි කලාතුරකින් හොයාගන්න පුළුවන් වෙයි හැබැයි බලන්න ඉන්නේ ලෙඩ ගානේ නෙමෙයි ලෙඩ ගානේ ඉන්නේ අවුරුදු 50 60 පැන්නා කියන්නේ බොහොම අමාරුවෙන් තව අවුරුදු 5 10ක් ඇදගන්නේ ලෙඩ ගොඩක් පිට අපේ ශරීරද දුර්වල වෙනවා අවුරුදු 50 60 යනකොට කය ලෙඩ වෙලා ඉවරයි. ඊළඟට බලන්න ගිහිල්ලා සාමාන්‍ය තරුණ වයසේ ඉඳන් ඔය සීනි, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල් ඔය ලෙඩ ටික ඔක්කොම අවුරුදු 30 40 පනින වයසේ ඉඳන් තියෙනවා. සමහර පොඩි දරුවන්ට. එතකොට අපිට පේනවා අදා අපි ජීවත් වෙන පරිසරය, කන බොන දේවල්, පාරිසරික දේ ඔක්කොම පිරිහෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්වුවා මිනිස්සු අකුසල් වලින් පිරිහෙනකොට මේ පෘථුවියේ තියෙන පෘථුවි රසයත් පිරිහිලා යනවා කියලා. මේ මිනිස්සුන්ගේ ආවිස පිරිහිලා අවුරුදු 10ට ලං වෙනකොට අනාගතේ පස්බෝ රස ලෝකෙන් අතුරුදහන් වෙනවා කියලා තියෙනවා.
මිනිස්සුන්ගේ වටිනාම ආහාරේ කුරක්කන් වගේ තලප ජාතියක් තමයි කියන ඉස්සරහට. ඒව විතරයි කියන පොළොවේ වැවෙන්නේ. දීර්ඝායුෂ තියෙනකොට මිනිස්සු ගුණධර්ම පුරන කාලේ පෘථුවියේ නිකන් පෘථුවි පස්තික වුණත් රසයි කියන. ඔබ අහලා ඇති ඉස්සර පොළොවක් හටගන්න හැටි අහලා තියෙනවද? අග්ගඤ්ඤ සූත්‍රය කියලා තියෙන. මුල්ම කාලේ පෘථුවියේ ඒ පොළොවේ පෘථුවි රසය ආග්‍රහණය කරනවා කියන සත්‍ය. එතකොට පොළොවේ තියෙන කිරිවල යොදේ වගේ ඒ පස දිව ගාලා ඒක ආහාර කරගන්නවා කියන. ඒක රසයක් කියන. ඊළඟ රස පොළොව කියලා සඳහන් කරා. ඊළඟට පොළොවේ මුල්ම කාලේ හටගත්තා කියනවා LV කියලා V වර්ග. දීර්ඝායුෂ තියෙන කාලේ. ඒවා මේ වගේ ගිහිල්ලා මේ ගොයන් කපාගෙන දඟලන්න දෙයක් නැහැ. කරලෙන් පහලට වැක්කිරෙනවා කියන V. එකම ගහේ පහලට වැක්කිරෙනවා. හැදි හැදි පල්ලෙහාට වැක්කිරෙන. මිනිස්සු භාජන අරන් ගිහිල්ලා ඒවට පුරෝගෙන පුරෝගෙන යනවා කියන. එතකොට අපිට පේනවා ඉස්සර උග්ගස් ගැන දේශනාවල තියෙනෙත් එහෙමයි. මහණෙනි ඉස්සර තියෙන උග්ගස් ගැන බුදුහාඳුරෝ පෙන්නනවා උග්ගහේ යටින් කපපු ගමන් කරන්නේ එතන තද කරලා බඳිනවා කියන. මොකද උග්ගහ කපලා මෙහෙම අල්ලගෙන ඉන්නකොට පැණි ටික පල්ලෙහාට බේරිලා පාත්‍රයක් පැණි වලින් පිරෙනවා කියන. එතකොට දැන් අද තියෙන උග්ගහ දිහා බලන්න. දත් මිටි කාගෙන අඹරන්න ඉපැයි අන්තං පොඩ්ඩක් පැණි ටිකක් හරි ගන්නනේ. ඒකෙත් පැණි රහක් නෑ දැන්. එතකොට අපිට පේනවා එන්න මේ පෘථුවි රසයේ ලෝකෙන් අතුරු දහන් වෙනවා. මිනිස්සුන්ගේ ලෙඩ රෝග වේගෙන් වර්ධනය වෙනවා. ආවිස පිරිහෙනවා. ඒ වගේ බුදුහාඳුරෝ පෙන්නුව අනාගතයේ මිනිස්සු දරුණු අමනුෂ්‍යයන්ට ගොදුරු වෙනවා. මේක තියෙනවා මහා සාල කියලා අංගුත්තර නිකායේ දේශනාවක. බුදුහාඳුරෝ පෙන්නවා මිනිස්සුන්ගේ අකුසල් බලවත් වෙනකොට සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා කියන. වෛශ්‍රවණ දෙවියන් සැඩ යක්ෂයන්ව බන්ධන වලින් පන්සිල් රකින ගුණධර්ම පුරණ අයට හිරිහැරයක් නොවන විදිහට ඒ අයව බන්ධනය කරලා නීති පනවලා තියෙන. ඒක ධර්මයේ සඳහන් වෙනවා. ඒවා බන්ධනය කියන්නේ මේ නිකන් ලන් වලින් බඳිනවා වගේ නෙමෙයි. ඒවා චිත්ත බන්ධන. එතකොට හැබැයි මිනිස්සු අකුසල් පුරනකොට ගුණධර්ම වලින් පිරිහෙනකොට දෙවියන් අහක බලනවා කියන. දෙවියන්ගේ රැකවරණ මිනිසුන්ට අහිමි වෙනකොට සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා කියලා ඒ දේශනාවේ තියෙනවා. මහා දරුණු අමනුෂ්‍යෝ යක්ෂයෝ ගම් නගර නියංගම් වල අරක් ගන්නවා කියන. මහණෙනි අනාගතේ මිනිසුන්ගේ ආවිස අවුරුදු 100න් පහලට පිරිහෙනකොට අධර්ම රාගේ විෂම ලෝභේ මිත්‍යා ධර්මේ ලෝකේ බලවත් වෙනවා කියන. එතකොට අර දරුණු අමනුෂ්‍යයන්ට මිනිස්සු ගොදුරු වෙලා 100,000 ගණන් අමනුෂ්‍යයන්ගේ ගොදුරු වෙලා මිනිස්සු මිය යනවා කියන. ලෙඩ රෝගවලින් මිය යනවා. ස්වභාවික විපත් වැඩි වෙනවා කියන. එතකොට මේ වගේ අද අපි ජීවත් වෙන්නේ බොහෝම විපත් බහුල අකුසල් බලවත් විකෘති සත්තු වගේ මිනිස්සු ඉන්න පරිසරේ. ඒ නිසා මේ වෙලාවේ අපේ පෙරපිනකට කොහොම හරි බණ ටිකක් යන්තම් අහන්න ඉතුරු වෙලා තියෙනවා. ඒ පෙර පිනකට දැන් ආයෙමත් අර වැහිගෙන වගේ ගිය ධර්ම චුට්ටක් මතුවෙච්ච කාලයක් මේ. ඒ නිසා ධර්මයේ දියුණු කරගන්න කෙනෙකුට අද තමයි හොඳම අවස්ථාව ගැලවෙනවා නම්. ඒ නිසා මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න මහන්සි ගන්න. බැරි වෙලාවත් මේ අවස්ථාව ගිලිහිලා අපි හිත මොකක් හරි පෙර පිනකට ආයි අපි මනුස්ස ලෝකේ ආවා කියලා හිතන්. එනකොට මීට අන්තයි. දැන් අපේ ආයුෂ වේගෙන් පිරිහීගෙන යන්නේ. ඊළඟට ආයු උපදිනකොට මීටත් වඩා ආයුෂ පිරිහිලා මනුස්ස ලෝකෙට ආවත්. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච අවස්ථාවේ ගුණධර්ම පුරාගෙන ගැලවෙන්න උත්සාහයක් ගන්න. සුගතියක හරි යනවා නම් පළවෙනි එක තමයි සද්ධාව පුරුදු කරන්න. අපිට රැකෙන්න තියෙන, ආරක්ෂා වෙන්න තියෙන ප්‍රධානම දේ තමයි බුදුගුණ මානසිකාරයෙන් අපිට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. බුදුහාඳුරු පෙන්නවා බුදුගුණ අචින්තියයි. අචින්තියේ ස්පසන්නානං විපාකෝ හෝති අචින්තියෝ කියන. ඒ අචින්තිය බුදුගුණ ගැන අපේ හිත පැහැදිලා හිත පිහිටනවා නම් ඒකෙන් ලැබෙන විපාකයත් අචින්තියමයි කියන. ඒ නිසා නිතර බුදුගුණ හිතන්. කාට හරි මරණ මංචකේ හරි කල්‍යාණ මිත්‍රයෙක් හැටියට පිහිට වෙනවා නම් අපිට කරන්න තියෙන එකම දේ කනට කරලා බුදුගුණ ටික කියන්න. බුදුගුණවල හිත පිහිටියොත් කරපු දහසක් අකුසල් යටපත් වෙනවා.